දේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. ඒක ඉර හඳ වගේ නිශ්චිතයි. දැන් හරි පුදුම කතිකාවක් ඇති වෙලා තියෙනවා මේ පහුගිය දවස් 3-4 ඇතුළත. යෝජනාවක් කෙරිලා තියෙනවා යම් යම් තැන් වලින් ජනමත විචාරණයක් පවත්වලා ඒ හරහා වර්තමාන ජනාධිපතිවරයාගේ නිල කාලය තව අවුරුදු 5ක් දීර්ඝ කරමුයි කියලා. එසේ කිරීමට කිසිම විධිවිධානයක් අපේ නීතිය තුල නැහැ. You're watching the Life Traveler channel. අද සමාජයේ සෑහෙන කුතුහලයක් තිබෙනවා. ඉස්සල්ලා පවත්වන්නේ කොයි මැතිවරණයද? ජනාධිපතිවරණයද? පාර්ලිමේන්තු මැතිවරණයද? මේ සම්බන්ධයෙන් වගකිව යුත්තන් ප්‍රකාශ කරලා තිබෙනවා. හැබැයි ඒවා ගැන වැඩි විශ්වාසයක් නැති බව තමයි පෙනෙන්නේ. කියන දේ කරන සංස්කෘතියක් අද අපේ සමාජය තුළ නැහැ. බොහොම ගාම්භීර ප්‍රතිඥා දීලා ඒවා ක්‍රියාත්මක වන්නේ නැහැ. තමන්ගේ වාසියට ඒවායෙන් බැහැරවීමේ සම්ප්‍රදායක් තමයි අද අපි පැහැදිලිව අපේ සමාජය තුළ දකින්නේ. දැන් ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට හේතු නැතුව නෙවෙයි. අලුත් ආරම්භයක්, අභිනව පාර්ලිමේන්තුවක්. මේක රටට අවශ්‍යයි කියලා බොහොම ප්‍රබල මතයක් සමාජයේ තිබෙනවා. ඒකට හේතු සාතකත් තිබෙනවා. දැන් රජය ලහි ලහියේ පාර්ලිමේන්තුවට 50 ඉදිරිපත් කරනවා. මෙච්චර හදිසියක් කවදක්වත් තිබුණේ නැහැ. 50-45ක් විතර ඉක්මනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. සම්මත කරගන්න අධිෂ්ඨානයක් රජය තුළ තිබෙනවා. මේ අතර තිබෙනවා ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත. දැන් ඒක ගැසට් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තිබෙනවා. හරිම භයානක පනතක්. ඒ කියන්නේ කිසිම වරමක් නැති රජයක ආර්ථික ප්‍රතිපත්තිය අනාගත පාර්ලිමේන්තුවලටත් අනාගත පාර්ලිමේන්තුවලටත් පිළිපැදීමට සිදුවන විදිය තත්ත්වයක් තමයි ඒ පනත තුළින් නිර්මාණය කරන්න හදන්නේ. ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුවට විතරක් බලපාන පනතක් හැටියට නෙමෙයි ඒක හදලා තියෙන්නේ. අනාගත පාර්ලිමේන්තුවලටත් ඒ පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීමට බල කරන්න උත්සාහයක් තමයි ඒකෙන් පෙනෙන්නේ. ඒක කිසිසේත් කරන්න පුළුවන් කමක් නැහැ. මේ රටේ ජනතාව ජාතික මැතිවරණයක තමන්ට කැමති පාර්ලිමේන්තුවක් පත් කරගත්තයින් පස්සේ ඒ පාර්ලිමේන්තුවට සම්පූර්ණ නිදහස අභිමතය තියෙනවා ඒ අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ආ රටේට ගැලපෙන විදිහට ආර්ථික ප්‍රතිපත්ති සකස් කරන්න. ඉස්සෙල්ලා හිටපු පාර්ලිමේන්තුවකට වුවමනා විදිහට අනාගත පාර්ලිමේන්තුවකට වැඩ කටයුතු කිරීමට බල කිරීමට කිසිසේත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පුළුවන් කමක් නැහැ. හැබැයි ඒක කරන්න තමයි මේ උත්සාහ දරන්නේ. එතකොට මේ අවුරුද්දේ අගෝස්තු 31ට පෙර රජයේ ව්‍යාපෘති, ඒ කියන්නේ රටේ ජනතාවට අයිති ව්‍යාපෘති විකුණා දැමීමේ වැඩපිළිවෙලක් ඉතාමත් ඉක්මනින් ලොකු හදිසියක ක්‍රියාත්මක කිරීමට රජයේ උත්සාහ දරනවා. එතකොට මේ ව්‍යාපෘති අතරින් තියෙනවා විශාල ලෙස මහා භාණ්ඩාගාරයට ලාභ ලබා දෙන ව්‍යාපෘති රක්ෂණ සංස්ථා. විශාල ලාභයක් ඒකෙන් ලැබෙනවා. ටෙලිකොම් ආයතනයේ ලාභයක් විතර නෙවෙයි, මේ රටේ ආරක්ෂාවට ඍජුව බලපාන කාර්යයන් ඉෂ්ට කරන ආයතනයක් තමයි ටෙලිකොම් ආයතනය. කවුද වරමක් දුන්නේ මේවා විකුණලා දාන්න? මේ ආණ්ඩුවේ අවසාන දවස් 100. ඉතින් මොකද මේ හදිස්සිය? මම අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තත්ත්වය අද සියලුම විශ්වවිද්‍යාල බහලා දමලා එක විශ්වවිද්‍යාලයකත් මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි මේ ප්‍රශ්න විසඳන්න කිසිම උනන්දුවක් උවමනාවක් අපි දකින්නේ නැහැ. එකම උවණාව ජනාධිපතිවරණය වක්කරි විදිහකට කල්ලාලා හෝ නොපවත්වලා
බලයේ රැඳී සිටීම පමණයි රජයේ අභිප්‍රාය වෙලා තියෙන රටේ දැවෙන ප්‍රශ්න විසඳීමට කිසිම උනන්දුවක් උද්‍යෝගයක් අපිට පේන්නේ නැහැ. අධ්‍යාපන ක්ෂේත්‍රය විතරක් නෙමෙයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අද අසමාන්‍ය අර්බුදයක. ඉතින් මේ සියලු අර්බුද තිබෙන අවස්ථාවකදී අභිනව පාර්ලිමේන්තුවක් අලුත් ආරම්භයක් අවශ්‍යයි කියන මතයක් සමාජයේ තියෙනවා. ඒකට පැහැදිලි පදනමකුත් තිබෙනවා. දැන් ආණ්ඩුවට මේක කරන්න ඕනේ නම් ඒ සම්බන්ධයෙන් කිසිම නීතිමය බාධකයක් හෝ ගැටලුවක් නැත. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවනවා නම් එතකොට දිනවකවානු පැහැදිලිව අපේ නීතියේ සඳහන් වෙනවා. පාර්ලිමේන්තුව විසිරූප දවසේ ඉඳන් දවස් 10යි දවස් 17යි අතර පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා පත්‍ර බාරගත යුතුයි. ඊට පස්සේ ඡන්ද ව්‍යාපාරය ආරම්භ වෙනවා. ඒකට අවම කාලය දින 35යි උපරිම වැඩිම කාලය දින 49යි. එතකොට දැන් මේ සතියේ පාර්ලිමේන්තුව විසිරුණා නම් දින 52ක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණය පවත්වලා ඒක අවසන් කරන්න පුළුවන්. ඒ කියන්නේ සති 7මාරයි ඒ ක්‍රියාදාමයට අවශ්‍ය වෙන්නේ. ඒතොර ඒක අවසන් කළා ඊට පස්සේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කල තිබෙනවා. මේ දෙකම කරන්න කාලයක් නැහැ කියන තර්කයට කිසිම පදනමක් නැහැ. රජයට ඕන නම් ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ඉස්සෙල්ලා පාර්ලිමේන්තු මැතිවරණය පවත්වලා ඊට පස්සේ ඔක්තෝබර් 18ට පෙර ජනාධිපතිවරණය පවත්වන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් කිසිම ප්‍රායෝගික අසීරුතාවයක් නැහැ. ඒ කියන්නේ දේශපාලන අදිෂ්ඨානයක් තියෙනවා නම් ඒක කිරීමට ඒක කරන්න බෑ කියලා අපේ නීතියේ කොහෙවත් සඳහන් වෙලා නැහැ. හැබැයි ඒක කරනවාද නැද්ද කියන එක තීරණය කරන්නේ ජනාධිපතිවරයා. ජනාධිපතිවරයාට අවශ්‍ය නම් පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ අවුරුදු දෙකහමාරක් ගත වූ විගස එතුමාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසිරුවන්න පුළුවන්. පාර්ලිමේන්තුව විසිරුවන්න තවත් ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් තීරණය කරනවා නම් වර්තමාන පාර්ලිමේන්තුව විසිරුවා දැමිය යුතුයි කියලා ඒ සඳහා යෝජනාවක් සම්මත කරගෙන ඒ යෝජනාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවට බලය තියෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ. එතකොට පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට තීරණයක් ගන්නත් පුළුවන්. පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරගන්නත් පුළුවන්. හැබැයි යම් කිසි දෙයක් තියෙනවා ජනාධිපතිවරයාට හෝ පාර්ලිමේන්තුවට පාලනය කරන්න බැරි දෙයක්. ජනාධිපතිවරයාගේ විෂයපටයට අයිති වන්නේත් නැහැ, පාර්ලිමේන්තුවේ බල ක්ෂේත්‍රය තුළට ඇතුළු වන්නේත් නැහැ. ඒක තමයි මේ අවුරුද්දේ ජනාධිපතිවරණය පවත්වන දින වකවානුව. ඒක අපේ රටේ ඉහළම නීතිය වන ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හා අදාළ නීතිවලින් බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. කොයි දිනවලද ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ කියලා. ඒක අනිවාර්යයි, නිශ්චිතයි. ඒ සම්බන්ධයෙන් කිසිම නම්‍යශීලී භාවයක් හෝ අභිමතයක් ජනාධිපතිවරයාට නෑ, පාර්ලිමේන්තුවට නෑ. අනිවාර්යෙන් මේ දිනවකවානු තුළ මේ අවුරුද්දේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. ඒ කියන්නේ සෙප්ටෙම්බර් 17යි ඔක්ටෝබර් 17යි අතර. ඒක ඉර හඳ වගේ නිශ්චිතයි. අපමණ රේනෝක සැකයක් ඒ සම්බන්ධයෙන් නෑ. දැන් හරි පුදුම කතිකාවක් ඇති වෙලා තියෙනවා මේ පහුගිය දවස් 3-4 ඇතුළත. යෝජනාවක් කෙරිලා තියෙනවා යම් යම් තැන්වලින් ජනමත විචාරණයක් පවත්වලා ඒ හරහා වර්තමාන ජනාධිපතිවරයාගේ නිල කාලය තව අවුරුදු 5ක් දීර්ඝ කරමුයි කියලා. ජනමත විචාරණයක් හරහා
එසේ කිරීමට කිසිම විධිවිධානයක් අපේ නීතිය තුළ නැහැ. ඉතාමත් පැහැදිලි. ජනාධිපතිවරණයක් වැළැක්වීම හෝ කල් දැමීම සඳහා ජනමත විචාරණයක් පවත්වලා ඒ අරමුණ ඉෂ්ට කරගන්න පුළුවන් කියන තර්කයේ කිසිම විදිය වළංගුභාවයක් හෝ පදනමක් නැහැ. වර්තමාන ජනාධිපතිවරයා මේ රටේ ජනතාව වරමක් දීලා පත් කරගත් ජනාධිපතිවරයෙක් නොවේ. කෙසේත් නොවේ. එතුමාව පත් කළේ පාර්ලිමේන්තුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් හැටියට. ඒ කියන්නේ ජනතාව 169ක් ඡන්දය දීලා පත් කරගත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නිල කාලයේ ඉතිරි කොටස, ඒ කියන්නේ ඉතිරි වෙලා තිබුණා අවුරුදු 2කට පොඩ්ඩක් වැඩි කාලයක්. අන්න ඒ ඉතිරි කොටස සේවය කිරීම සඳහා පමණයි වර්තමාන ජනාධිපතිවරයාව මේ රටේ ජනතාව නෙමෙයි පාර්ලිමේන්තුව විසින් පත් කරගත්තා. ඒ කාලේ ඉවරයි ඔක්ටෝබර් 18 වන විට. දැන් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1981 කරේ සම්පූර්ණයෙන් වෙනම දෙයක්. ඒක කිසිහෙත් පූර්වාදර්ශයක් හැටියට සලකන්න බෑ. හිටපු ජනාධිපති, ඒ කියන්නේ මේ රටේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ගරු මැතිතුමා ජනාධිපතිවරණයට බය, ඒක වැළැක්වීමට හෝ ඒක කල් දැමීමට නොයෙක් ක්‍රම හා විදි සෙවීමට කිසිම උත්සාහයක් එතුමා දැරුවේ නැහැ. එතුමා ඒකට මූණ දුන්නා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ජනාධිපතිවරණය පැවැත්තුවා. පාත්වල ඒකෙන් ජයග්‍රහණය ලබා ගත්තා. ඊට පස්සේ එතුමා ජනමත විචාරණයක් පැවැත්වුවේ පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කර ගැනීම සඳහා. ඒ කාලේ අවුරුදු 6ක්. එතකොට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ජනමත විචාරණය පැවැත්වුවේ ජනාධිපතිවරයාගේ නිල කාලය දීර්ඝ කිරීමට නෙවෙයි කිසිසේ, ඊට වඩා සම්පූර්ණයෙන් වෙනස් අරමුණක් සඳහා පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කිරීම පිණිසයි. මේ දෙක අපි කලවම් කරගන්න හොඳ නැහැ. සම්පූර්ණයෙන් වෙනස් තත්ත්වයන් දෙකක්. එම නිසා මම වගකීමෙන් කියනවා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නීතිය යටතේ කිසිම විධිවිධානයක් නැහැ. ජනමත විචාරණයක් පවත්වලා ඒ හරහා වර්තමාන ජනාධිපතිවරයාගේ දූර කාලය දීර්ඝ කර ගැනීමට. ඔක්ටෝබර් 18 වෙනකොට වර්තමාන ජනාධිපතිවරයාගේ කාලය අවසන්. ඊට වඩා දවසක්වත් ඉන්නවා නම් ඒක සම්පූර්ණයෙන් නීති විරෝධී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුව. ඒකට කිසිම නිත්‍යානුකූල භාවයක් හෝ වළංගු භාවයක් නැහැ. දැන් මේක මැතිවරණවලට පුදුම බයක් තියෙන ආණ්ඩුවක්. මැතිවරණ භීතිය කරන හැම දෙයකින්ම ඒක ඉතාමත් පැහැදිලිව පිළිබිඹු වෙනවා. මෙතෙක් දුරට මැතිවරණ කල් දැමීම සඳහා පාවිච්චි කරපු තර්කය තමයි මුදල් නැහැ කියන තර්කය. මුදල් නැහැ. අනිත් හැම දෙයකටම මුදල් තියෙනවා. එකම දේ මුදල් නැති මැතිවරණ පැවැත්වීමට. පළාත් පාලන ආයතන 340ක් වෙනුවෙන් ඡන්දය පැවැත්වීමට තිබුණේ ගිය අවුරුද්දේ මාර්තු 16 ඉස්සෙල්ලා. පැවැත්වේ නැහැ. සල්ලි නැහැ කියන තර්කය පාවිච්චි කරමින්. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මුදල් නෑ කියන තර්කයේ කිසිසේත් ඉදිරිපත් කරන්න බෑ. ඒක කොහෙත්ම කරන්න බෑ. මොකද ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය රුපියල් බිලියන 10 දැනටම වෙන් කරලා තියෙනවා. ඒතකොට ඒ මුදල තියෙනවා. ඒක පාවිච්චි කරන්න සම්පූර්ණ අයිතිය මැතිවරණ කොමිෂන් සභාවට තියෙනවා. මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරලා තියෙනවා පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනවා නම් ඒ සඳහා තව බිලියන 11ක් අවශ්‍යයි කියලා.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 වන ගණතියේ 4 වන උපගණතියෙන් සදහන් වෙනවා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුණා නම් ඒ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නිශ්චිත මුදලක් දැනට වෙන් කළා නැතිනම් එතකොට ජනාධිපතිවරයාට සිදුන විශේෂ විධිවිධාන සැලසීමට පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අවශ්‍ය මුදල ලබා ගැනීම. අර ජනාධිපතිවරණය සඳහා වෙන් කළා තිබෙන රුපියල් බිලියන 10න් කොටසක්වත් හෝ සම්පූර්ණ වශයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා කිසිසේත් භාවිත කරන්න බෑ. ඒ මුදල වෙන් කළා තියෙන්නේ ජනාධිපතිවරණයට. ඒ මුදලෙන් කිසිම කොටසක් පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා පාවිච්චි කරන්න බෑ. පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනවා නම් ඒකට වෙනම මුදල් වෙන් කළ යුතුයි කියලා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. ඒතකොට මේ මුදල් නෑ කියන උප්පරවැට්ටිය පාවිච්චි කරලා කිසිසේත් ජනාධිපතිවරණය කල් දැමීමට පුළුවන් කමක් නෑ. දැන් වෙන වෙන යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා වැදගත් කොට සැලකීම අවශ්‍ය වන්නේ නැහැ. සමහරු යෝජනා කරලා තියෙනවා ජනාධිපතිවරණයයි පාර්ලිමේන්තු මැතිවරණයයි දෙකම එක දවසේ පවත්වන්නේ කියලා. ඒක ප්‍රායෝගික වශයෙන් කරන්න බැරි දෙයක්. මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරලා තියෙනවා මේක පරිපාලන මට්ටමෙන් කිරීම ඉතාමත් අසීරුයි, ඒක කරන්න පුළුවන් කමක් නැහැ කියලා. ඒ මොකද එක් එක් දිස්ත්‍රික්කය සඳහා වෙනම ඡන්ද පත්‍රිකා අවශ්‍යයි. එක් එක් දිස්ත්‍රික්කයට වෙන වෙනම ඡන්ද පත්‍රිකා. එතකොට මුළු රටටම පොදු ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කරන්න අවශ්‍ය නැහැ. බොහොම ව්‍යාකූල සංකීර්ණ ක්‍රියාදාමයක්. එතකොට ඒක ප්‍රායෝගික වන්නේ නැහැ. තව සමහරව දැන් හදිසියෙන් නින්දෙන් නැගිටලා වගේ යෝජනා කරලා තියෙනවා අපි පළාත් පාලන ආයතන මැතිවරණය දැන් පවත්වමු කියලා. ඒකට පරක්කු වැඩි. ඒක කරන්න තිබුණේ 20/23 මාර්තු 16 ඉස්සෙල්ලා. ඒ පිළිබඳ නඩු දාලා තියෙනවා. හැබැයි දැන් රට ඉල්ලන්නේ පළාත් පාලන ආයතන මැතිවරණ 340ක් නෙවෙයි, ජාතික වැදගත්කමින් යුක්ත ජනාධිපතිවරණය. ඒකට තමයි ප්‍රමුඛත්වයේ දීුත්. වෙන ඒවා ගැන කතා කරලා ඒ සම්බන්ධයෙන් මුළු රටම දක්වන උද්‍යෝගය දියාරු කර ගැනීමට කිසිම හේතුවක් නැහැ. දැන් අපිට පේන තව දෙයක් තමයි දිගට හරහාට බඩු බෙදීම, නොයෙක් දේවල් කිරීම, ඇත්ත වශයෙන් ඒවා ජනතාවට අල්ලස් ලබා දීම. මොනවද අද බෙදන්නේ නැත්තේ? හාල් බෙදනවා, ඉඩම් බෙදනවා, තට්ටු නිවාස බෙදනවා, හදිසියෙම මේ රෝහල් විවෘත කරනවා. ආ, වෙනත් පහසුකම් මේ සමහරේ ආණ්ඩුවේ සල්ලි නෙමෙයි, ජාත්‍යන්තර ආයතන වලින් විදේශීය රටවල් වලින් ලැබිච්ච මුදල් ජනාධිපතිවරයා ගිහිල්ලා මේවා දිගට හරහට විවෘත කරනවා. දැන් මේක අපේ ජනතාවගේ බුද්ධියට නිග්‍රහයක්, අල්ලසක්. ඇයි මේවා ගැන කැක්කුමක් නොතිබුණේ අවුරුදු දෙකකට? මේ ආණ්ඩුව අවුරුදු දෙකක් බලයේ සිටියා. දැන් අවසාන මොහොතේ මොකද මේ මහා ලොකු කරුණාව, දයාව ඇති වෙලා තිබෙන්නේ? අපේ ජනතාවට තියෙනවා පරිණත බුද්ධිය. එම නිසා අල්ලස් වලට යට වෙලා තමන්ගේ ඡන්දායිතිය පාවා දීමට කිසිසේත් මේ රටේ ජනතාව එකඟවන්නේ නැහැ. ඉතින් මේක සම්පූර්ණ නිෂ්ඵල ව්‍යායාමයක්. අනෙක් කරුණ තමයි අපිට පේනවා මේ රජය හුඟක් වෙහෙසෙනවා රජයේ නිලධාරීන්ට නීති විරෝධී නියෝග නිකුත් කිරීමට. ඒ කියන්නේ මේ මැතිවරණයේ දැන් මැතිවරණය නොපැවැත්වීමට නොදරපු ප්‍රයත්නයක් නැහැ. ඒ උත්සාහයන් ඔක්කොම ව්‍යර්ථ වෙලා තිබෙන අවස්ථාවකදී දැන් ආණ්ඩුව පිළි අරන් තියෙනවා අකමැත්තෙන් හෝ මේ මැතිවරණය පවත්වන්න වෙනවා කියලා. හැබැයි වැදගත් වෙන්නේ මැතිවරණ පැවැත්වීම පමණක් නෙවෙයි, සාධාරණ මැතිවරණ. හැම දෙනාටම සියලුම දේශපාලන පක්ෂවලට සමාන අවස්ථා තිබෙන මැතිවරණයක් පැවැත්වීම තමයි අවශ්‍යලා තියෙන්නේ. එතකොට අපි පැහැදිලිව කියනවා පක්ෂග්‍රාහී මැතිවරණයක් පැවැත්වීමට පුළුවන් විදිය වාතාවරණයක් සකස් කිරීම සඳහා
රජයේ නිලධාරීන්ට නියෝග විධාන දෙනවා නම් ඒ නීති විරෝධී නියෝගවලට රජයේ නිලධාරීන් අවනත වෙනවා නම් ඒ අයට පෞද්ගලික වගකීම ඒ සම්බන්ධයෙන් දරා ගැනීමට සිදුවනවා. ඉහලින් නියෝගයක් ලැබුණා කියලා වගකීමෙන් ගැලවීමට පුළුවන් කමක් නැහැ. ඉහලින් ලැබෙන නීති විරෝධී නියෝග කිසිසේත් නිදහස්ට කරුණක් හැටියට අපේ නීතිය සලකන්නේ නැහැ. ඉතින් රජයේ නිලධාරීන් ඒක මතක තබා ගැනීම ඉතාමත් වැදගත් කරුණක්. ඒ නිසා අපි අපකපරලා තිබෙනවා. මේ නැතිවරණ කොහොමදත් කල් දාන්න දෙන්නේ. ඒ සෙල්ලම් කරා මේ සැරේ කරන්න පුළුවන් කමක් නැහැ. එම නිසා සාධාරණ මැතිවරණයක් නිසි කාලයේ අපේ රටේ ජනතාවට ලබා දීමට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ගන්න පුළුවන් සියලුම පියවර නිර්භීතව ගැනීමට අපි අපකැප වෙලා තිබෙනවා කියන ප්‍රතිඥාව අපි බොහොම පැහැදිලිව මේ රටේ ජනතාවට දෙනවා. You're watching the Life Traveler Channel.